ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබඳියාව නිවසේ මෙවැනි මත්පිට රැඳෙන විස බීජ 99.9%ක්ම විනාශ කරන වින් ක්ලීනර්ස් අද 2021 මාර්තු 1 සඳුදා සිරස්තල පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සංගරත්නයට සහ කාඩිනල් හිමිපාණන්ට පාස්කු බින්දිතයන්ට යුක්තිය ඉල්ලා මාර්තු 7 කළු ඉරිදාවක් අගරදුගුරු පදවිය තීරණය කරයි ක්‍රමවේදයට පිටින් එන්නත නොඉල්ලන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලයි නියමිත ක්‍රමවේදය මගහැර වෙනත් ආකාරයකින් එන්නත් ලබා ගැනීමට ආයාචනා කරන්න එපා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙනුත් ඉල්ලීමක් මහජන නියෝජිතයෙක් එකතු වෙලා එන්නත් ලබා දීම වල ඇස්තු වෙනස් කිරීම වැනි කටයුතු වල නිරත වුණොත් යම් තීරණයක් ගන්න සිද්ධ වෙයි කොවිඩ් අභියෝගයේ මැද සාමාන්‍ය පෙළ විභාගයේ ඇරඹේ සෞඛ්‍ය ආරක්ෂාවට මුල් තැන කොවිඩ් ආසාදිත සිසුනුත් විභාගය ලියයි තරුණියකගේ මලසිරුරක් ගමන් මල්ලක් තුල පිටකොටුව වේල්ල වීදියේ වෙළඳසැලක් අසල තමා ගෙහින් හිස කඳින් වෙන් කර ඇති බව පොලිසිය කියයි ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න ලෙඩ රෝග ඇති කරන විෂ බීජ වලට එරෙහිව සටන් කරන්න හඳුන්වා දීමේ මිල රුපියල් 350යි From other Verona This is Other Verona Prime Time with Vasanti Nanayakara and Shatara Albis Live from Studio 24 in Colombo. ආයුබෝ අනුබදත් ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දින 9:55 සමග සජීවීව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ පිටපත් අද මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන්ට සහ අගරදගුරු අතිතු මල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත පිළිගන්වනු ලැබුවා මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වසර දෙකක් ගත වී ඇතත් මෙතෙක් විධිමත් යුක්තිය ඉටුවීමක් සිදු නොවීම හේතුවෙන් මාර්තු මාස 7 වන ඉරුදින කළු ඉරිදාවක් ලෙස නම් කිරීමට අගරදගුරු පදවිය තීරණය කර තිබෙනවා The big story. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපතිවරයා විසින් පසුගිය 22 දින කැබිනට් මණ්ඩල ඉදිරිපත් කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවට සහ නීතිපතිවරයාට ලබා දුන්නා. එමෙන්ම ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් හරිගුප්ත රෝහණ දිර මහතා විසින් එම අවසන් වාර්තාව අද පෙරවරුවේ මල්වතු වාර්ෂවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බඩුව අවේශි සුමංගල මහනාහිමියන්ට පිළිගන්වනු ලැබුවා. අනතුරුවම වාර්තාව අස්කිරි පාර්ෂවයේ මහානායක අතිපූජ්‍ය වර්කාගොඩ ශ්‍රී ඥානරත්න මහනාහිමියන්ට පිළිගන්වනු ලැබුවා. ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව අද පස්වරුවේ අගරදුගුරු අතිඋතුම් මල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට පිළිගන්වනු ලැබුවා. මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වසර දෙකක් ගත වී ඇතත් මෙතෙක් විධිමත්ව යුක්තිය ඉටුවීමක් සිදු නොමැති බැවින් මාර්තු මාස 7 වන දින බ්ලැක් සන්ඩේ නැතහොත් කළු ඉරිදාවල සනම් කිරීමට අගරදුගුරු පදවිය තීරණය කර තිබෙනවා. ඒ අනුව එදින දිවයිනපුර දේවස්ථානවල දේව මෙහෙයට සහභාගී වන ජනතාව කළු වස්ත්‍රයෙන් සැරසී දේව මෙහෙයට සහභාගී වන ලෙසත් දේව මෙහෙය අවසානයේ දේවස්ථානයෙන් පිටතර පැමිණ පාස්කු ප්‍රහාරයේ වෙන්දිතයන්ට යුක්තිය ඉල්ලා නිහඬ විරෝධතාවක් දක්වන ලෙසත් අගරදුගුරු පදවිය දිවයිනේ සියලු කතෝලික දේවස්ථානවලට දැනුම් දී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අගරදුගුරු අතිඋතුම් මල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හෙට පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීම නියමිත බවද වාර්තා වෙනවා. ඒ කළු ඊර්දාවක් හැටියට නම් කරමින් කාඩිනල්තුමා ඇතුළු කතෝලික ජනතාව සාධාරණ ඉෂ්ට වෙන හැටියට යම් ක්‍රියාමාර්ග ගැනීම අපටත් මේ අවස්ථාවේදී අනුමත කරන්න සිද්ධ වෙනවා. මක් නිසාද කොමිෂන් මගින් සිද්ධ කරපු ක්‍රියාදාමය නිසි ආකාරයෙන් ඉෂ්ට නොවීම සහ එයින් ඒ චුදිතයන් බවට පත් කරලා තිබෙන්නේ ත්‍රස්තවාදී ක්‍රියාවන් අන්තවාදී ක්‍රියාවන් සම්බන්ධයෙන් නිරන්තරයෙන් හඬ නැගූ බෞද්ධ සිංහල සංවිධානවලටයි
තරයේ අපි එලා දකිනවා මේ අවස්ථාවේදී පාස්කු විදා ප්‍රහාර කොමිසම වාර්තාවත් සත්‍ය වසන් කරන වාර්තාවක් බවට පත් වෙනවා ඒ නිසා තමයි දැන් කාඩිනල් තුමා ඇතුළු මේ කතෝලික පල්ලිය තීරණය කරලා තියෙනවා මේකට විරෝධය දක්වන්න කළු ඉරිදාවක් නම් කරලා තියෙනවා අපි කියන්නේ රටේම මිනිස්සුගේ විරෝධය දක්වන්න ඕනේ අපි වන්තවාදී ත්‍රස්තවාදී කිව්වා දැන් අපිද අන්තවාදී ත්‍රස්තවාදී කො පාස්කු පාරේ මුස්ලිම් එක්කෙනෙක්ව නම් කරලා දිනවද සාරාන්ගේ ලොක්කා කවුද සාරාන්ගේ බිරිඳගේ කතාව එළියට දැම්මද නැහැ वार्तावे අපේක්ෂා කරපු ඒ අපේක්ෂාවන් එහෙම පිටින්ම බිඳලා තිබෙනවා කොමිසමට කරන්න පුළුවන් එකම දේ තමයි තියෙන තොරතුරු සාක්ෂි රැස් කරලා යයම් නිගමනවලට එළඹීම ඒ අරෙන්ද බෝම්බ හදාපු කට්ටියයි සරසම් කරපු අයයි පිළිබඳව කරන දේ වෙනම ක්‍රියාත්මක වෙන්න ඕනේ බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගිවා වෙන් කරගන්න Bulbir Residence. Fake in my claims given a Lankawe Hundama South Karakshanaya. Soft Logic Life. ආගමික නායකීන්ට නොසලකන පාලකීන් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අම්බලංගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ආගමික පසුබිමක් නොමැතිනම් රට ජාතිය අයාලේ යන බවයි. अंबलंगोड सिरी विजयराम महाविहारे विहाराधिपति राजकीय पंडित शास्त्रपति अतिपूज्य अंबलंगोड सुधर्म स्वामी वहांसेठ अमरपुर सिरी सद्दमयुक्तिक मातृ महानिकाये अनुनायक दुरे पिरणमीमे अक्तपात्र प्रधानोत्सव अग्रमाति महेंद्र राजपक्ष महतागे प्रधानत्वेन अंबलंगोड हिरेवत्त सिरी विजयराम महाविहारे दी ये पसरुई पवत्तुना रटक जातियक आगमिक पशुभिमक नेत्तं इराट मयाले यानो जाति आयाले यानो तबे वासनावट बुद्ध उत्रयान अदमे अतिसिद्धिन निसा उन्वान से लाग करन देशन हां उन्वान से लागी कैपवीम निसा पेराट तेरा दुर्गवो वासनावा विलाती यानो राटक जातिया आरक्षा वेन्दनम अमावस्थाओं के वो अबे आगमिक नायकीं ये मध्यात पीम बिदलोती තමයි අපේ රට ආරක්ෂා කරන්න අපේ රට හරිමකට ගෙන යන්න පුළුවන්කම තියෙන පාලකීන්ට පාලකීන් ආගමික නායකීන් පිළිබඳව තැකීමක් නොකර දවසට අපි දැකලා තියෙනවා ජනතාව උත් ප්‍රතික්ෂේප කරනවා අනාගතයේදී මෙරට පොදු අපේක්ෂකයන් නොමැති බවත් වත්මන් ආණ්ඩුව පරාජය කළ හැකි එකම අපේක්ෂකයා තමන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. දරණීගල් පැවති හමුවකදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ හිටපු පොදු අපේක්ෂකයන් නිසා රට අරාජික වූ බවයි. විපක්ෂ නායක ජංගම සේවයේ 46 වන වැඩසටහන දරණීගල පුරාණ විහාරයේදී අද පැවැත්ුණා. මේ කොමිෂන් වාර්තාවේ අවබෝධ කරගන්නට බැහැ. කවුද මේ ත්‍රස්ත ප්‍රහාරයට මුල පිරුවේ? කවුද මේකේ මහමුලකාරේ? මේ ඉදිරිපත් කරලා තියෙන්නේ වාර්තාවේ එක වෙලුමක් පමණයි. තවත් වෙලුමක් තියෙනවලු ඒ වෙලුමේ මේ වෙන විට විවිධ සංස්කරණ කටයුතු කරනවලු එය එසේනම් කොහොමද අපි විශ්වාස කරන්නේ මේ පවතින ආණ්ඩුව ඉතිරි කොටස ගැන උත්තර නැහැ කොමිෂන් ජිල්මාට් දාන්න යන්න එපා මේ කොමිෂන් වාර්තාවෙන් එක පැත්තක් හෙලිදරව් වෙලා තිබෙනවා ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතර තිබුණු ඝෂ්ටණය ජාතික ආරක්ෂාවට හානිය ඒ නිසා හොඳට මතක තියාගන්න අනාගතයේදී අපේ රටේ පොදු අපේක්ෂකයෝ නැහැ මේ රජයට අභියෝග කරන්න ඉන්න එකම අපේක්ෂකයා සමගි ජනබල වේගයේ නායකයයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමති මේ ඔය පොදු අපේක්ෂකකම් කරන්න ගිහිල්ලා තමයි මේ කැඳහැලියක් තුළ ඒ ව්‍යාකූලත්වය නිර්මාණය වුණේ කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩපිළිවෙලට දිගින් දිගටම දේශපාලන බලපෑම් එල්ල කළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යාමට සිදුවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා. එවැනි පසුබිමක සෞඛ්‍ය මාත්‍යාංශයේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කොවිඩ් එන්නත ලබා දීමේ සාමාන්‍ය ක්‍රමවේදයට පිටින් යමින් විවිධ පාර්ශ්ව හරහා එන්නත ලබා ගැනීමට උත්සාහ නොකරන ලෙසයි.
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි කොවිඩ් අධිවදානමක් සහිත ග්‍රාම නිලධාරී වසම්බල වයස අවුරුදු 30ට වැඩි සියල්ලන්ට කොවිෂීල් එන්නත ලබා දීම අදත් සිදු කෙරුණා. ඊයේ දිනය තුල 24374 දෙනෙකුට එන්නත ලබා දී ඇති අතර එනුව සමස්ත එන්නත ලාභීන් ගණන 466350ක් බව වසංග දොරක විද්‍යාංශය සඳහන් කළා. ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් එන්නත ලබා ගැනීමට ජනතාව රැස්ව සිටියා කාර්යයයි මේ. महाजन सौख्य परीक्षक ඒ ගෙනාපු එන්නත් යම් කිසි දේශපාලන පක්ෂයක පුද්ගලෙක් හෝ මහජන නියෝජිතයෙක් එකතු වෙලා ඔහුට අවශ්‍ය පරිදි එන්නත් ලබා දීම හෝ ලැයිස්තු වෙනස් කිරීම හෝ එන්නත් මධ්‍යස්ථාන වෙනස් කිරීම වැනි කටයුතු වල නිරත වුණොත් මේ එන්නත් වලින් Tamanට ඡන්දෙ දීපු මහජනතාවට ලැබිය යුතු උපරිම ප්‍රතිඵල ලැබීමට බාධාවක් වෙනවා විශේෂයෙන්ම පසුගිය දිනවල අපිට කොළඹ නගර සභා සීමාවෙන් වාර්තා වුණා මේ වැනි බලපෑම් කරනවා කියලා දිගින් දිගටම මේ වැඩසටහන පවත්වාගෙන යන්න බැරි විදිහට බාධා කරන්න උත්සාහ ගත්තොත් අපිට තුර්ධි विविध අක්‍රමිකතා සිදුවීමට හේතුව වන්නේ විවිධ පාර්ශවවලින් ඉල්ලීම් ලැබෙනවා අපිටත් මේ එන්නත ඉක්මනින් ලබා දෙන්න කියලා. එන්නත් ලාභීන් හඳුනාගත්තට පස්සේ වෙන වෙන ක්‍රමවේද භාවිතා කරමින් මේ තැන්වලින් මේ එන්නත් ලබා ගැනීමට සමහර අය උත්සුක වෙනවා. විශේෂයෙන්ම අපි එන්නත් 1000ක් සූදානම් කරලා තියෙන ස්ථානයක ඊට වඩා අමතරව තව 250ක් වැඩිපුර ආවොත් අපිට කොයි මොහොතේ හෝ එන්නත් දීම ලබා දීමට නවත්තන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි සියලු දෙනාගෙම ඉල්ලා සිටිනවා මේ එන්නත් ලැබීමට નિયમિત ක්‍රමවේදය මගහැර වෙනත් ආකාරයකින් එන්නත් ලබා ගැනීමට ආයාචනා කරන්න එපා ඉල්ලීම් කරන්න එපා. කොවිඩ් ආසාදිත තවත් මරණ හතක් දෙමළගම අනුරාධපුර කුරුණෑගල ගම්පහ රුග්ගහවිල කොළඹ පහ සහ පන්නිපිටිය යන ප්‍රදේශ වලින් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 471ක් දක්වා ඉහළ ගියා. ඉන් මරණ 458ක්ම සිදු වෙ තිබෙන්නේ කොවිඩ් දෙවැනි රැල්ල තුලදී. ගත වූ පෙබරවාරි මාසයේදී දින 28ක කාලය තුල පමණක් කොවිඩ් ආසාදිත මරණ 155ක් වාර්තා වී තිබෙනවා. කොවිඩ් ආසාදිත මෘතදේහ බොහොමදානිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කර් මහතා මෙලෙස අදහස් පළ කළා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා එයා කියනවා මේ සුදුසු ස්ථාන හොයන්නනලු ජෙනිෆර් පෙරේරා මැතිණියගේ වාර්තාව දුන්නේ දෙසැම්බර් මාසේ 28 වෙනිදා. එතකොට මාස දෙකක් සුදුසු ස්ථාන හොයන්නත මොනවද කරලා තින්නේ? පෙරරාජනීය විශ්වවිද්‍යාලයේ ඒ ජූලජි අංශයෙන් දීලා තිනවා දෙමටකොඩ කුප්පියාවත්ත සුසාන භූමියේ භූගත ජල මට්ටම මීටර් 2.5කට පල්ලෙහා තමයි තියෙන්නේ කියලා ඉවරලා. මහාචාර්ය අතුල සේනාරත්න මහත්මයා තමයි මේක අත්සන් කරලා දෙන්නේ. තාම මොනවද හොයන්නේ? මර්ධාන පල්ලියනොත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට පෙරේදා ලිඛිතව දීලා තිනවා මේ කොවිඩ් මලසිරු භූමදාන ක්‍රීම සඳහා ඒ කනත්ත පාවිච්චි කරන්න දෙන්න කැමති කියලා. එතකොට මෙයා අගමැතිරත් වැඩි ලොකුද? බලෙන් ආදාහරණය කරපු ඒවට දඬුවම් ලබන නියමිතයි නඩු වැටෙන නියමිතයි. කොවිඩ් ආසාදිතින් 352 දෙනෙකු ඊයේ තහවුරු කළ අතර වැඩිම ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා. එම ගණන 112ක්. අද දිනේත් කොවිඩ් ආසාදිතයන් 192 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරල් ශවින්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. එය අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 83434ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 79422 දෙනෙකු ප්‍රතිකාර සහ නිරෝධායන කාල සීමා අවසන් කර තිබෙනවා. කොවිඩ් වසංගත අභියෝග මැද 2020 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වුණා. මධ්‍යස්ථාන 4513 කදී විභාගය ආරම්භ වූයේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට මුල් තැන දෙමින්.
දෙදහස් විස්ස අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පසුගිය දෙසැම්බර් මාසේ පැවැත්වීමට නියමිතව තිබෙනද කොවිඩ් ව්‍යාප්තිය නිසා අවස්ථා කිහිපයකදී කල් දැමුණා. විභාගය සඳහා මෙවර පිනේ සිටින අයදුම් කරුවන් සංඛ්‍යාව 622352ක්. ඉන් 423746 දෙනෙකු පාසල් අයදුම් කරුවන් වන අතර 198606 දෙනෙකු පෞද්ගලික අයදුම් කරුවන්. මධ්‍යස්ථාන 4513කදී විභාගයේ අද ආරම්භ වුණේ උදෑසන 8:30ටයි. විභාග අපේක්ෂකයන් මධ්‍යස්ථාන වලට ඇතුළු කර ගැනීමේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන අයුරු මෙලෙස දක්නට ලැබුණා. විභාගයේ අතරතුරදී අපේක්ෂකයෙකුට කොවිඩ් ආසාදනය වූහොත් එවැනි පිරිස සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන 40ක් දිවෙන පුරා පිහිටුවා තිබෙනවා. අපේක්ෂකයන් අතරින් 38 දෙනෙකු දැනට කොවිඩ් ආසාදනය ලෙස හඳුනාගෙන තිබවයි අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ. මේ කොවිඩ් ආසාදිත අපේක්ෂකයන් සඳහා කෑගල්ලේ උඳුගොඩ ප්‍රාදේශීය රෝහලේ සහ අගලවත්ත ප්‍රාදේශීය රෝහලේ පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථානයි. කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වන මොරටුව ලුණාව රෝහලේදීද දරුවන් 5 දෙනෙකු විභාගයට පෙනී සිටියා. එමෙන්ම මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන සිසුන් 5 දෙනෙකුද අද විභාගයට පෙනී සිටියේ මෙලෙසින්. පරිවාස භාරයේ සිටින අපේක්ෂකයන් සඳහා වටරැක සුනිත විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබුණේ මේ අයුරේ. මෙතර සුනාමි කේදවාචකයන් අතුරුදන්ව සිට හමු වූ සුනාමි බේබි 81 නමින් හඳුන්වන ජේරාස් අබිලාස් සිසුවාද අද විභාගයට පෙනී සිටියා. විභාගයේ පළමු දිනේ ප්‍රගතිය පිළිබඳ විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා කරුණු පැහැදිලි කළේ මෙලෙසින්. කොවිඩ් ආසාදිත අපේක්ෂකයන් 38 දෙනෙකු අද දින විශේෂිත විභාග මධ්‍යස්ථානවලදී විභාගයට පෙනී සිටියා. එම බොහෝ විභාග මධ්‍යස්ථානවල නිරෝධායන වෙන අපේක්ෂකයන් සඳහා වින් කරන ලද පන්ති කාමරය සඳහාද සිසුන් සහභාගී වූ බව වාර්තා වී තිබෙනවා. සමස්තයක් ලෙස දිවයිනේ අද දින විභාගයේ ඉතා සාර්ථක ලෙස ප්‍රවතුණු බව ප්‍රකාශ කළ හැකි. මෙතර ලංකා ගුරු සංගමයේ අද චෝදනා කළේ විවිධ හේතු මත බාහිර පාර්ශ්වවලට විභාග මධ්‍යස්ථාන සඳහා ඇතුළු වීමට අවස්ථාව ලැබීම ගැටලුවක් බවයි. අද දවසේ මතුවලා තියෙන ප්‍රශ්නයක් තමයි විශේෂයෙන්ම සමහර පාසල්වල අනවශ්‍ය ලෙස ගුරුවරුන් සම්බන්ධ කරලා තියෙනවා. ප්‍රථමාධාර කිරීම ප්‍රථමාධාර මධ්‍යස්ථානට එන්න කියලා විභාග මධ්‍යස්ථාන තුලට ඒ වගේම උණ බැලීම් මේ වගේ විවිධ හේතු දක්වලා විභාග මධ්‍යස්ථානවලට බාහිර පිරිස් සම්බන්ධ කරනවා. ඉතින් මේක සම්පූර්ණයෙන් වැරදි. මොකද අපි මේ සම්බන්ධයෙන් අද දිනේම අපි විභාග කොමසාරිස්ටත් පැමිණිලි කරා. ඉස්සලම් පැවැත්වේ උසස් පෙළ විභාගෙනේ. එදා සිට අද දක්වා අසුභවාදී ලෙස මේක කරන්න බෑ කරොත් ප්‍රශ්න ඇති වෙනවා. ඔය කතාවනේ දිගින් දිගටම කිව්වේ. විභාග මධ්‍යස්ථාන 4513ක්. ඉතින් මේවා පහසු වැඩ නෙවෙයි. හැබැයි විශාල කැපවීමක් අනුව කරපු දේවල්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුව වර්තමානයේ වන විට ජනතාවගේ පිළිකුලට ලක්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා. ගල්ලෙදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ වර්තමානයේ වන විට සමස්ත ජනතාවම ආණ්ඩු පෙරලියකට පවා පෙළ ගැසෙමින් සිටින බවයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අබරාදුව ආසන බල මණ්ඩල රැස්වීම පෙරදා පැවැතුනේ රමේෂ් පතිරණ, මොහන් පී සිල්වා සහ නිපුණ රණවක යන මැතිඅමතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. කෙසේ වෙතත් එම රැස්වීමට සහභාගී වන ලෙස අබරාදුව ප්‍රදේශය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාට ආරාධනා නොලැබීම පිළිබඳව මෙලෙස සිය කනගාටුව පර කළා. බෝට්ටුවට අපි අවශ්‍ය නැතේ කියලා මේ විදියට දිගින් දිගටම ප්‍රකාශ වෙනවා නම් ජනතාව ඉන්න තැන අපි ඉන්නවා. බැයි බොහොට්ටුව කියන්නේ බොහොම පටු විදියට හිතන දේශපාලන පක්ෂයක් වුණොතින් ඒකෙන් ජනතාව ඇත්වේවි. අවුරුදු පහකට බලය දුන්නයි කියලා ජනතාවගේ සිතුම් පැතුම් වලට එරෙහිව අපි කටයුතු කළ යුතුද කියන ප්‍රශ්නය අහන්න මම කැමතියි. මේ මොහොතේ ආණ්ඩුව ජනප්‍රිය ආණ්ඩුවක් නෙමෙයි කියන එක අපි තේරුම් ගන්න ඕන. තේරුම් ගන්න ඕන රජය හැටියට අද ජනතාව රජය සහ පොහොට්ටුව වැළඳගෙන නෙමෙයි ඉන්නේ. ජනතාව බිම් මට්ටමෙන් අපිව පිළිකුල් කරන පත්තමට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් පොහොට්ටුව හැටියට තේරුම් ගන්න ඕන අද මං හිතන්නේ සියලු බලවේග පෙළ ගැහෙමින් ඉන්නේ පක්ෂෙ නෙමේ ආණ්ඩුවත් තල්ලු කරන්න කියන එක අපි තේරුම් ගන්න ඕන. මේ අතර ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද මැතිඅමතුරුන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වෙන අතරතුර පළාත් පාලන සේවකයන් පිරිසක් තම පත්වීම් සිර කරන ලෙසලා ප්‍රධාන දොරටුව ඉදිරිපිට විරෝධතාවය ඉදිරිපත් වුණා. විරෝධතාකරුවන් ප්‍රධාන දොරටුව අවහිර කිරීම හේතුවෙන් එම රැස්වීමට පැමිණ සිටි ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජේරාල් මහතාට තම මෝටර රථය එම ස්ථානයෙන් පිටතර ගැනීමට නොහැකි වූ අතර පසුව පයින් ඇවිද ගොස් ත්‍රිරෝද රථයක නැගී පිටව ගියේ මෙලෙසින්. හිස කඳින් වෙන් කළ කාන්තා මල සිරුරක් ගමන් මල්ලක දමා මහමග දමා ගොස් තිබීදී පිටකොටුව වේල්ල වීදියේ ප්‍රදේශයෙන් අද සොයාගත්තා.
පොලිසිය පැවසුවේ එම සිරුර වයස අවුරුදු 20ක් පමණ වූ තරුණියකගේ බවයි. පිටකොටුව වේල්ල වීදියේ වෙළඳසැලක් ඉදිරිපිට තිබූ සැකසහිත ගමන් මල්ලක් පිළිබඳ වෙළඳසැල් හිමියෙකු අද වේල්ල වීදියේ පොලිසියට තොරතුරක් ලබා දී තිබෙනවා. රාමා විතර දැන් දැක්කේ. ඊට පස්සේ තැඹිලි විකුණන එක්කෙනා උදේ නම්ම දැකලා ඉතින් පාසලට තියනවා කියලා. ඊට පොලිසිය මාතා පස්සේ ඇරලා බැලුවේ මොනා තියෙන්නේ කියලා. එනු පොලිසිය කළ සෝදිසියේදී මෙම කාන්තා මල සිරුර සොයාගෙනුණා. එම සිරුරේ හිස කඳින් වෙන් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මල සිරුර 20 හැවිරිදි පමණ වූ තරුණයෙකුගේ බවද පොලිසිය පවසනවා. සිරුර බහා තිබූ ගමන් මල්ල පුද්ගලයෙකු රැගෙන විත් මෙම ස්ථානයේ දමා යන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසින්. අද පසරුවේ පොලිස් නිලසුනකෙකු යොදාගෙනමින් මෙහි පරීක්ෂා කිරීම සිදු කළා. දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට සිදු කිරීමට නියමිතයි. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් බවට පත් කරන ගැසට් නිවේදනය සතියක් තුල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රභා චන්ද්‍රකීර්ති මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පරිපාලක සභාව අද රැස්වී අදාළ තීරණය ස්ථිර කිරීමෙන් අනතුරුව අද දිනට අදහස් දක්වමින්. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කළ යුතු බවට වූ යෝජනාව මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 2021 අයවැය යෝජනා අතරට ඇතුළත් කර තිබුණා. එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපය පුරා සාකච්ඡා වට ගණනාවක් පැවතියත් එකක දවකට පැමිණීමට නොහැකි වීම නිසා විශේෂ භාර අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා එය පරිපාලක සභාව වෙත යොමු කළා. එනු වතු කම්කරුවෙකුගේ දෛනික මූලික වැටුප රුපියල් 900ක් සහ අයවැය සහන දීම නව රුපියල් 100ක් ලෙස පූර්ණ දෛනික වැටුප රුපියල් 1000ක් ගෙවීමේ තීරණයට පරිපාලක සභාව පැමිණියේ ඉකුත් පෙබරවාරි 8 වෙනිදා රැස් වූ අවස්ථාවේදී. අනතුරුව ඒ සඳහා විරෝධතා දක්වීමට පසුගිය පෙබරවාරි 15 වෙනිදා දක්වා කල් දී තිබූ අතර ඉන්පසු පරිපාලක සභාව අද යළි රැස් වුණා. ඒ අනුව වතු කම්කරුවන්ට රුපියල් 1000ක දෛනික වැටුපක් ගෙවීම සම්බන්ධයෙන් ඉකුත් සභාවේ එළඹ තීරණය අද සභා රැස්වීමේදී ස්ථිර වූ බවයි කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසුවේ. අමාත්‍යතුමා විසින් එම තීරණය අනුමත කරන ලද පසුව එම තීරණය ගැසට් මගින් සහ සිංහල දෙමළ සහ ඉංග්‍රීසි පුවත්පත් මගින් ප්‍රකාශයට පත් කරනවා. එම ගැසට් පත්‍රයේ පළව දින සිට තමයි එම තීරණය බලාත්මක භාවයට පත් වෙනු ලබන්නේ. අදම වශයෙන් අපි සතියක කාලයක් ඇතුළතවත් මේම තීරණය ගැසට් පත්‍රයේ පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. ගැසට් ගන්නවනේ ඕන හොඳටම ගැසට් ගන්නවනේ පරිපෝටත් ගැසට් ගන්නවනේ මේ ගැසට් ගන්න. ගැසට් ගෙවුවොත් රජයට විරුද්ධව කම්පැනි අනඳ කියලා බලමු. අදින් පස්සේ අපි සාකච්ඡාවට යන්නේ නැහැ. कृषिकर्म मात्यांशेट सह बतिक अत्यंत्र रिदिहा देशीय एंगलुम राज्य मात्यांशेट नव लेखंबरु दिदिनेक पत्करति बनवा कृषिकर्म मात्यांशे वेनवेन MBR पुष्पकुमार महतात बतिक अत्यंत्र रिदिहा देशीय एंगलुम राज्य मात्यांशे संदहा BLAJ धर्मकीर्ति महतात नव लेखंदुर संदहा जनाधिपति वर्यातिन अद पत्वीम लिपि भार गत्ता देन तवत पुवत किहिपयाक දෙල්ගොඩ මීගහවත්ත ප්‍රදේශයේදී ශාන්තිකර්මයක් අතරතුර දැරියක් මිය යෑමේ සිදුවීම සම්බන්ධයෙන් එම දැරියගේ මව සහ ශාන්තිකර්මයේ සිදු කළ කාන්තාව මහරාධිකරණයේ හමුවට අද ඉදිරිපත් කිරීමෙන් පසුව මාර්තු 12 වෙනිදා දක්වා ආරක්ෂිත බන්දනාගාරගත කළා. එමෙන්ම ඔවුන් දෙදෙනාගේ මානසික වෛද්‍ය වාර්තාවක් එදිනට ඉදිරිපත් කරන ලෙසද මහාන ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ යටිගල මහත්මිය බන්දනාගාර අධිකාරීවරයාට නියෝග කළා. වෙවල් පාරකැමෙන් මියගිය ෆාතිමා රිෆ් කනම් නව හැරිදි දැරියක් හිටපු අනුකාර මෛත්‍රී ගුණරත්නගේ පුත් නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න විසින් පෑලිගොඩ පොලිසිය තුල පහර කැමරට ලකු සිද්ධිය රදාන පරීක්ෂණ පෑලිගොඩ පොලිසියෙන් ඉවත්කොට වෙනත් විශේෂ විමර්ශන ඒකකයක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පොලිස් ප්‍රතිවරයාට නියම කළා. නීති කෘති අධ කඳු අවස්ථාවේදී අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ මිගාර ගුණරත්න මහතා වෙනුවෙන් සහ පොලිසිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් සිදු කළ ඉල්ලීමකට අනුවයි. රාගම රණවීරු සෙවණේ සිට කැලණිය බලා ගමන් කරමින් තිබූ යුදමුදා බස්රතයක් මහනුවර සිට කොළඹ බලා දහවනේ වූ ශීඝ්‍රගාමී දුම්රිය ගැටීමෙන් අද පෙරවරු අනතුරක් සිදු වුණා. කැලණිය වනවාසල දුම්රිය හරස් මාර්ගයේදී සිදු වූ අනතුරින් ඒ අසල ලොතරැයි කුඩුවක සේවකයෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කෙරෙනු අතර දුම්රිය හරස් මාර්ගයේ සංඥා නොදකමින් බස්රතේ ධාවනය කර තිබවයි අද දින වාර්තාකරු පැවසුවේ. මිනිස්සු ඔක්කොම දාන්න එපා කියද්දී බස් එක දැම්මේ. මිනිස්සු කෑ ගැහුවා.
සිය හිඟ තැන්පත් මුදල් ලබා නොදීමට විරෝධය පළ කරමින් ETI සහ ස්වර්ණමහල් තැන්පතුකරුවන් මහ බැංකු පරිශ්‍රය ඉදිරිපිට අද නිහඬ විරෝධතාවයක නිරත වුණා. පසුව විරෝධතා කරුවන් 7 දෙනෙකුට මහ බැංකුවේ නියෝජිත කම වී සාකච්ඡා කිරීමට අවස්ථාව හිමුවත් එම සාකච්ඡාද අසාර්ථක වූ බවයි විරෝධතා කරුවන් පැවසුවේ. කැලණි විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ගම්පහ යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාලය දේශීය වෛද්‍ය අධ්‍යාපනය සඳහා වෙන් වූ මෙරට පළමු විශ්වවිද්‍යාලය ලෙස අද සිට විරුද්ධ කරනු ලැබුවා. මෙතර පුහුණු අවසන් කළ දේශීය වෛද්‍ය ශිෂ්‍යයන් 900ක් සඳහා පත්වීම් ලබා දෙන ලෙස ඉල්ලමින් දේශීය වෛද්‍ය ශිෂ්‍යින් සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශ ඉදිරිපිට අද නිහඬ විරෝධතාවයක නිරත වුණා. වාරියපොළ මාමුණුව ප්‍රදේශයේ ඉන්ධන පිරුම් හලක අද පස්වරු විහටගත් ගින්නකින් ඉන්ධන හලට දැඩි හානි සිදු වුණා. සමගාමීව ප්‍රධාන පුවත් ප්‍රකාශය නිමාවට පත් වෙනවා. සුබ රාත්‍රියක්.